මධ්‍යහන ගොබ අයිටෙන් දෙවා ප්‍රවෘතයේ සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම ශාරා චන්ද්‍රසේකර. අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘතියේ සිරස්තල වෙත. ආයතන රසක් අඳුරෙන් ගලවා ගත යුතු බව ජනපති පවසයි. සජිත්ගෙන් රණවිරුවන්ට අභිමානවත් යුගයක්. ප්‍රදේශ රසකටම පස්වරුවේ ඉගුරුම් සහිත වැසි. ඇල්ල වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා දැමේ. රටටම එළිය දෙන විදුලි බල මණ්ඩලය අඳුරෙන් ගලවා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. විදුලි පුරාණයේ ග්‍රන්ථ එළි දැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විදුලි බලය පිළිබඳ නිත්‍ය නේවාසිකයෙකු, පර්යේෂකයෙකු හා සමීක්ෂකයෙකු ලෙස පුළුල් අත්දැකීම් ඇති රෝබන් වික්‍රමආරච්චි මහතායි ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ. ප්‍රාග් ඉතිහාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විදුලිය පිළිබඳව සිදු වූ වැදගත් හා සත්‍ය තොරතුරු ඊට ඇතුළත්. එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම රෝබන් වික්‍රමආරච්චි මහතා විසින් සිදු කළා. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආණ්ඩුවලට බලයට පත් වෙච්ච පහුගිය අවුරුදු 30ක් 40ක් ගත්තොත් ඔළුව කැක්කුම හදන ආයතන කීපයක් තියෙනවා මේ රටේ. එකක් තමයි විදුලි බල මණ්ඩලය. ඊළඟට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය. විදුලි බල මණ්ඩලයට අවුරුදු 50යි. මෙන්න මෙහෙම මේ පොතේ තියෙනවා. 2019 මුල් භාගයේ වෙන විට මණ්ඩලයේ පාඩුව බිලියන් 89 කි. පුද්ගලික සමාගම් වලින් විදුලිය ලබා ගැනීමේදී යුනිට් එකකට කොච්චර ගෙවනවද? ඒකෙන් බිලියන් ගණක් අවුරුද්දකට පුද්ගලික සමාගම් කොච්චර ගන්නවා. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලයටම විනයක් වෙච්ච තව ආයතනයක් තියෙනවා. මහජන උපෝහිතා කොමිසම. විදුලි බල මණ්ඩලයට නිදහසේ තීන්දුව ගන්න දෙන්නේම නැහැ. ඒගොල්ල තමයි තීන්දුව කරන්නේ පුද්ගලික අංශෙන් ගන්න විදුලියේ යුනිට් එකක මිලමෙච්චරයි කියලා. ඒගොල්ලත් ඒ තමයි පාලනේ තියෙන්නේ. මේ තත්වයට අපි අදපත් වෙලා තියෙනවා. දැන් පොත් ලියන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ ගොඩ ගන්න කොහොමද කියලා. මොන ආණ්ඩුවාවක් කවුරු බලයටපත් වුණත්, කවුරු ජනාධිපති වුණත් මේ රටේ දුගීභාවය රටට ඇති කරන ප්‍රධාන ආයතන මේ ආයතන. ත්‍රස්තවාදයෙන් බේර ගන්නට වැඩි අමාරුයි රටේ ආර්ථිකය මේ ආයතන වලින් බේර ගන්න එක. විදුලි පුරාණයේ පොත එළි දක්වපු දවසේ රූබන් වික්‍රමාරච්චි මහත්තයාටත් ඒ ගැන පිංසිද්ධ වෙන්න කියලා ආශිර්වාද කරමින් සුබපතමින් රටේ ආර්ථිකය සඳහා, අනාගතය සඳහා, දුප්පත්කමින් රට බේරා ගැනීම සඳහා, විදුලි බල මණ්ඩලය ගොඩ ගැනීම සඳහා මේකට අවශ්‍ය වැඩපිළිවෙළක් යොදන්නයි කියලා ඉල්ලා සිටිමින්. පසුගිය වසර 12ක කාලය තුළ ඉදිකළ අධිවේගී මාර්ගවලට වඩා ගෙවී ගිය වසර 4 කාලය තුළ අධිවේගී මාර්ග ඉදිකළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහල් සූර්යාරච්චි මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් අපිට චෝදනාවක් තියෙනවා අතුරු මාර්ග සංවර්ධනය නොකර පාර විවෘත කරපු එක ගැන. මම පැහැදිලිව කියන්න ඕනේ 2014 මාර්තු 15 වෙනිදා විවෘත කරපු දෙවැනි අධිවේගී මාර්ගයේ අතුරු මාර්ග 2011 නොවැම්බර් මාසේ මං ආවට පස්සෙත් ගාල්ලේ සිට මාතර දක්වා දිගුවේ අතුරු මාර්ග හදන එක කරා. ඒක ඇත්තටම එහෙම තමයි වෙන්නේ. අන්දරවැව හරියේ තියෙන අතුරු මාර්ග දැන් හැදීමට පටන් ගන්න තියෙනවා. ඒ කොන්ත්‍රාත් එක තව අවුරුද්දක් තියෙනවා. ඒ කොන්ත්‍රාත් කාලය අතරතුර අපි ඉතුරු කරපු බිලියන 20ක මුදලක් තියෙනවා. ඇත්තරම අපි ඒක ඉතුරු කරේ කිසිම විදිහකට තත්වයට හානියක් නොකර මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරුවන්ගේ ඥානය යොදලා එස්ටිමේට්ස් වලට වඩා අඩුවෙන් ඩිසයින්ස් කරලා මේ වගේ සුවිශාල වූ ව්‍යාපෘති වලින් ඉතුරු කරන සල්ලි වලින් අපි අතුරු මාර්ග සංවර්ධනය කරනවා. මට පැහැදිලිව කියන්න පුළුවන් තව වසරක් ඇතුළත ඒ හරියේ තියෙන අතුරු මාර්ග දිවසගත්තේ ඒවට වඩා අමතරව ගණනාවක් අපි අතුරු මාර්ග සංවර්ධනය කරනවා. මේ රටකට දරන්න බැරි තරම් මේ දවස්වල වැඩ කළා තියෙනවා. බැලුවොත් එහෙම 2003 ඉඳලා 2015 වෙනකම්ම අවුරුදු 12කට ගොඩනගලා තිබුණේ කිලෝමීටර් 169යි. හැබැයි අපි මේ අවුරුදු 4මාරට සදර්න් එකේ 96.6යි, OCH එකේ 10ක් විතර, ඒ කියන්නේ 106ක් විතර. ඊට පස්සේ කිලෝමීටර් 40ක් අපි බාර දෙනවා මාර්තු මාසේ මීරිගම සිට කුරුණෑගල දක්වා. එතකොට කිලෝමීටර් 145ක් අවුරුදු 4කින් හදනවා. 2015-16 ගංගාතුරත් එක්ක බලලා අපේ නිර්මිතයන් වෙනස් කරා අපි. කණුමතින් යන ඒවා වැඩි කරලා තියෙනවා. ඒකටත් අපිට කෝප් එකකටත් ගිහිල්ලා උත්තර දෙන්න උනා ඇයි වැඩි කරේ කියලා. ඉතින් ඒ කණුමතින් දුවන්නේ ගංගාතුරම පමණක් නෙවෙයි. ඔබලා එන්න අපි කරපු ආශ්චර්ය මැදයක් තියෙනවා. ওই සෙක්ෂන් 1 එකේ වාතරින්දලා බෙලියත්ත දක්වා කොටසේ ওই දන්දෙනිය කියන කැලේ හරහා ගියා.
ඒ කැලේ හරහා යනකොට එක එක යෝජනාව ටනල් එකක් හදලා යන් ගස් කපන්න නැතුව හැබැයි එකක්වත් කරගන්න බැරි හින්දා අපි කිව්වා මේ කපන ගහකට ගස් 100ක් ඉන්දනවා කියලා. අපි වැඩේ කළා තියෙනවා. දැන් වැරදිම දකින්න මාධ්‍යයන් ගැන ඔබතුමන්ලා බලන්න වැරදිම දකින්න එපා. අපි කරපු යම් කිසි හොඳක් තියෙනවා නම් ඒකත් එක්ක මුහු කරොත් තමයි මං හිතන්නේ හොඳම විදිය. රණවීරවන්ට අභිමානවත් යුගයක් තම රජය යටතේ ඇති කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ අම්පාර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින්. කරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් අම්පාර නගරයේදී පැවැත්තුණා. මේ සඳහා මැති ඇමතිවරු නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඉදාදර මිත්තවරුනි, හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින් නවීන තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තුළ අම්පාර දිස්ත්‍රික්කයට නවීන තාක්ෂණ විද්‍යාල 20ක්ම ලැබෙනවා. නවීන තාක්ෂණ විද්‍යාල 20ත් සමග තොරතුරු තාක්ෂණ උද්‍යාන 20කුත් ආරම්භ කරනවා. යවුන් පරපුරට අර ප්‍රාලේ කොට්ටාස මට්ටමින් තිබෙන තොරතුරු තාක්ෂණ උද්‍යානයේ තමන්ගේ ඩිජිටල් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට ඉඩමක් ලබා දෙනවා. මූලික ප්‍රාග්ධන මුදලුත් රජයේ අනුග්‍රහයෙන් ලබා දීලා ඔය හැමෝම කතා කරන ඩිජිටල් විප්ලවය අපි අම්පාර දිස්ත්‍රික්කයේ හැම කොට්ටාසයකටම රැගෙන එනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රණවිරු ප්‍රජාවට කියන්න කැමති, අර එදා කාලේ වගේ රණවිරු ලව්වලා මන්දිරේ මහා ප්‍රභූවරුන්ගේ සුනකේ නාවපු කාලය ඉවරයි. එය එසේ කරන්නේ නැත. රණවිරු ලව්වලා කුණුබක්කි සුද්ධ කරපු කාලය ඉවරයි. එසේ කරන්නේ නැත. රණවිරු ලව්වලා පාරවල් සුද්ධ කරපු කාලය ඉවරයි. එසේ කරන්නේ නැත. රජ කුමාරවරුන්ට රේස්කාර් පදින්නට බෞද්ධාගමේ මුදුන්මල් කඩවන දළදා හාමුදුරුවෝ ඉදිරිපිට මගේ පියාණන් නිදි කරපු රන්වියන ඉදිරිපිට කිසිම දවසක වැලිකොට්ට ගහලා පිටරටින් නළගනාවියන් ගෙන්නලා සැලකෙලි පවත්තලා මේ සජිත් ප්‍රේමදාසගේ රජය, අපේ රජය රේස්කාර් පදින්නේ නැත. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් රැලියක් යාපනයේ නගරයේදී පැවැත්තුණා. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජන සමාජයේ පොඩිම තැනේ ඉඳලා ඉහළම තැන දක්වා අපි විශාල ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට, කර්මාන්තකරුවන්ට, ස්වයං රැකියා කරන අයට, කාන්තා මූලික පවුල්වලට යුද්ධය නිසා තමන්ගේ ශරීරයේ යම් යම් ප්‍රශ්න නිසා විශේෂ හැකියාවන් හැටියට නිර්මාණය වුණු ඒ සියලුම දෙනාට අපි අනිවාර්යෙන්ම රජයේ මැදිහත් වීම තුළ ශක්තිය ලබා දෙනවා පමණක් නෙමෙයි, උතුරු පළාතට වෙනමම, නැගෙනහිර පළාතට වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් රැගෙන ඇවිල්ලා යුද්ධෙන් පස්සේ මේ ප්‍රදේශයේ තිබෙන්නට තිබුණු ඒ ආධාරක සමුළුව සජිත් ප්‍රේමදාස පවත්වලා අනිවාර්යෙන්ම උතුරු පළාතයි නැගෙනහිර පළාතයි යුද්ධෙන් විපතට පත් වුණු මේ පළාත් දෙකම ඉහළටම සංවර්ධනයෙන් ගෙනෙන්නට මං කටයුතු කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ සියලුම දෙනාටම එක හා සමානව සලකන එක නීතියක් යටතේ හැමෝටම සමානාත්මතාවය ඇති කළා. මේ රටේ ඔබ අප සියලුම දෙනා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් තමන්ගේ ජාතිය, ආගම, කුමක්කුව, කුලය, ගෝත්‍රය, තරාතිරම කුමක්කුවක් එක රටක එක ජන කොට්ටාසයක් හැටියට අපේ රට තුල එක්සිත්ව, එක්සත්ව, ඒකීය ශ්‍රී ලංකාව තුල අපි මේ රට ශක්තිමත් කරන්නට කැප වෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගල්කිස්ස ප්‍රදේශයේදීද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ රැලියක් පැවැත්තුණා. ජන සමාජය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. මිනීමැරුම්, පංකොල්ල කෑම්, කප්පං කල්ලි, කුඩු වෙළඳාම්, ළමා අපචාර,
ස්ත්‍රී දූෂණ මේ සාපරාධී ක්‍රියාවන් කරන සියලුම දෙනාට නීතිය හමුවට ගෙනවිලා දැඩි දඬුවම් ලබා දෙනවයි කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඉරගෙවල් වලින් මිනිස්සුන් එළියට දාන්නට සජිත් ප්‍රේමදාස කාත් එක්කව ඩීල් දාන්නේ නැහැ. මගේ ළඟ ඩීල් දේශපාලනේ නැහැ. රට තුල නීතිය එක හා සමානව උස් පහත් දෙහෙදකින් තොරව හැමෝටම අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරා. පාලකයන්ට කියන වරදාන වරප්‍රසාද සියල්ලක්ම පාහේ අපි ඉවත් කරලා ඒ ඉතිරි වෙන බදු ගෙවන්නන්ගේ සල්ලි පොදු ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා අපි ආයෝජනය කරනවා. මං ඇමතිවරයෙක් හැටියට යටුක් දීවනා රජයේ වාහන නිල නිවාස තෙල් සියල්ලක්ම ප්‍රතික්ෂේප කරපු ඇමතිවරයෙක්. ඒ ප්‍රතිපත්තියම රටේ ජනාධිපතිවරයා හැටියට මං ඉදිරියට ගෙනියනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට ජනවාරි පළමුවනදා සිට රැකියා ලබා දීමට තම රජය යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව මනම්පිටිය ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජන රැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක් වුණා. අපි ප්‍රතිපත්ති මාලාවේ ආර්ථිකය ඉදිරියට යනකොට අපි රැකියා නිෂ්පාදනය කරන්නට ආර්ථිකය උත්තේජනය කරනවා. නමුත් අද ප්‍රථමයෙන්ම මම හිතන්නේ උපාධිධාරීන් ඉන්නවා 54,000ක් පමණ රැකියා විරහිතව. අපි ඔවුන්ට ජනවාරි පළවෙනිදා ඉඳලා රැකියා ලබා දෙන්නට තීරණය කළා තියෙනවා. ඒ වගේම නිපුණත්වයක් අවශ්‍ය නොවන රාජ්‍ය ආයතනවල දැනට රැකියා ලක්ෂයක් පමණ තිබෙනවා. ඒ දිළිඳු පවුල්වලට ඒ රජයේ රැකියාවක් බැගින් ලබා දෙන්නට අද ඒවට තිබෙන සාමාන්‍ය පෙළ සමත්වීමට අවශ්‍යයි කියන අවශ්‍යතාවේ අපි ඉවත් කළා. දුප්පත් පවුල්වලට මේ රැකියාව බැගින් ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ පවුල්වල ජීවිතය ඉහළට ගන්නට මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තවත් ජන රැලියක් දමුල්ලේදී පැවැතුණා. දැක්මක් වැඩ කරන රටක් යන තේමා විනුයි එය පැවැතුනේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක් වුණා. මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. පොලිසියේ තියෙන ප්‍රශ්න විමර්ශන කොට්ටාසය, අපරාධ විමර්ශන කොට්ටාසය, CID එක, TID එක අපි එදා පාවිච්චි කරේ මේ රටේ තියෙන ත්‍රස්තවාදය නැති කරන්නට, වගේම පාතාලය නැති කරන්න, කුඩුකාරය නැති කරන්න. නමුත් මේ රජ මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව ඒ අය හිරගෙවල් වලට යවන්න. මේ රටේ නිදහස ගෙනත්තුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. ඒ වගේම ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ අයගේ ඉල්ලීමක් තිබුණා ඒ විශ්‍රාම වැටුප එයාට දිගටම ලබා දෙන්නට කියලා. මොකද එයා ආබාධිතයි, එයාට යන වියදම් වැඩි. ඒකම ජීවිත පරිත්‍යාග කර රණවිරුවන්ගේ පවුල්වලට යැපෙන අයට ඒ විශ්‍රාම ගියන් පස්සේ ඒ ලැබෙන වැටුප දිගටම ලබා දෙන්න. එයා උපවාස කරා. එයාට කියනවා පොරොන්දුවක් දෙනවා අපේ රජයක් යටතේ අපි ක්‍රියාත්මක කරනවායි කියන කාරණේ. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නිසි ආකාරයෙන් නීතිය ඉටු කිරීමට හැකි රටක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. වේදකින් තොරව හැම කෙනාටම සාධාරණ ලෙස නීතිය ඉටු වෙන රටක් තිබෙනවා. කාටත් නීතිය සාධාරණ ඉටු වෙන පාලනය. කාටද ඒක ගොඩනැගිය හැකි වන්නේ? ඒ ගොඩනැගිය හැකි වන්නේ ජාතික ජනබලවේගයට පමණයි. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නිසි ආකාරයෙන් නීති ඉටු කිරීමට සමත් වෙන පරිසරයක් අපි නිර්මාණය කරලා දෙනවා. පාර්ලිමේන්තුව අවුරුදු 19. අපි කවදාවත් මේ අවුරුදු 19ටම පොලිසියකට කතා කරලා නැහැ අපරාධකාරී බියරගන්න.
අපරාධකාරයෙක් අල්ලනකොටම ඇමතියගේ ගෝලයා නම් අල්ලපු වෙලාවම අත්තරින් අල්ලලා වැඩක් නෑ. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. එනසම මේ අපරාධ වැඩි වෙලා තිබෙන්නේ, කුඩු වැනි මත්ද්‍රව්‍ය වෝදුර වැඩි වෙලා තිබෙන්නේ, මහා පරිමාණ වංචා දූෂණ වැඩි වී තිබෙන්නේ. අන් කවරක්වත් නිසා නෙවෙයි, නීතිය සාධාරණයේ ඉටුනු වීම හේතු කොටගෙන. එන රට ගොඩනගන්න නම් එක නීතිය සාධාරණත්වයෙන් පිරි පාලනයක් හදන්න ඕන. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහන් පල්ලිවත්ත මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක රොහන් පල්ලිවත්ත මහතාට සහය පළ කරමින් ගම්පහ නගරයේ පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි කියනවා නිදහස් අධ්‍යාපනයක් අපිට තියෙනවා කියලා. නමුත් අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්න පවුලක වියදමෙන් 40%ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා. මේවා මෙහෙම වෙන්න බෑ. නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක කොහොමද 40%ක් ගෙදරක වියදමෙන් 40%ක්? මේක තමයි ලෝකෙ ඉහළම ප්‍රතිශතය. මෙන්න මේවා තමයි අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යුනිසෙෆ් එකේ වාර්තාවට අනුව මන්ද පෝෂණය අතින් අපි මේ ලෝකේ තියෙන නරකම රටවල් 14 ඉන්නේ. මේක ලැජ්ජාවට කාරණයක්. සමාජයක පදනම දරුවෝ කියන්නේ අවුරුදු 5 වෙනකොට 15%ක් මන්ද පෝෂණයට ගොදුරු වෙලා. ඒක නිසා මම හිතාගත්තා ජනාධිපති වුණත් නැතත් මේ සංඛ්‍යාව, මේ 15% සංඛ්‍යාව මගේ ජීවිත කාලය ඇතුළත අඩුම ගානේ 1%ට 2%ට ගේන්න මම කටයුතු කරනවා කියන එක මම අලිෂ්ඨාර කරගත්තා මේ රට වෙනුවෙන්. සම්බර ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගම මහතා පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති සංවාද වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඇත්ත ප්‍රශ්න තියෙන්නේ මේ වර්ධනය වෙන ආර්ථික නිෂ්පාදනය මේ රටේ සාමාන්‍ය ජනතාව අතරට පත් නොවීම. එකක් තමයි ආණ්ඩුවේ ආර්ථිකය, ඊළඟට මේ රටේ ජනතාවගේ ආර්ථිකය, තුන්වෙනි කොටසක් තියෙනවා කොම්පැනිවල ආර්ථිකය. මුළු සාකච්ඡාව තියෙන්නේ ඔය ආණ්ඩුවේ අයවැය කියන එකට. දැන් ආණ්ඩුවේ ආර්ථිකයේ පාඩුව අපි දන්නවනේ. ඒතර ඒ ආණ්ඩුවේ පාඩුව කාටද කරගහන්නේ? බදුවලින්, දඩවලින්, සාමාන්‍ය ජනතාව. මේ කොච්චර ආර්ථික අර්බුදයක් තියෙනවද? ණය ගන්න බෑ, තව යන්න බෑ ඉස්සරහට කියලා කිව්වට ආයෙ එවිල ණය ගන්නවා. ওই ණය ගෙවන්නේ මිනිස්සු. ඒගොල්ලෝ ගෙවල්ලුනේ කියන දාන්නේ මේක. ඒ බර කරගහන්නේ සාමාන්‍ය ජනතාව. ඔබ මේ ප්‍රතිපද ප්‍රකාශන කියවන්නේ මේවා තියෙනවා ගොඩාක් සුරංගනා කතා තියෙනවා. හැබැයි මේ කවුරුවත් කියන්නේ ලබන අවුරුද්දේ ණය ගෙවන්න සල්ලි හොයාගන්නේ කොහොමද? ආර්ථික දින මූලික ප්‍රශ්න තමයි සාතිශ්‍ය බහුතරය ජනතාවට ආර්ථිකයේ පළ අත්පත් නොවීම. දැන් අපි අහන ප්‍රශ්නේ 80% වංගුවට කවුරු හරි අත තියන්නේ නැත්නම් එතන තියෙන්නේ සම්පූර්ණ බොරුවක්. ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බෑ. ඉතිහාසයේ හැමදාමත් මේ වගේ පොත් ගහලා ඉදිරිපත් කරලා තිනවා ප්‍රතිපත්ති ප්‍රකාශන, ඒක වංචාවක්. මොකද්ද ප්‍රතිපත්තිය? කාගේද ප්‍රතිපත්තිය? කවුරු වෙනුවෙන්ද මේ ප්‍රතිපත්තිය කියන එක සාකච්ඡාවට ගන්න එක. බලයට පත් වූ පසුව MCC ගිවිසුම අහෝසි කරන බවට ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට තමන් අභියෝග කරන බව ලංකා ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පියසිරි විජේනායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් සජිත් ප්‍රේමදාස මහත්මයාටත් ලිඛිතව දැනුම් දුන්නා, ඔබ ජනාධිපති වුණොත් මේ ගිවිසුම අත්සන් කිරීම ජනමත විචාරණකින් තොරව කරන්නේ නැහැ කියලා රටට කියන්න කියලා. අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි කාර්යාලයට මේක විද්‍යුත් තැපෑලෙන් ඇරියා, ලියාපදිංචි තැපෑලෙන් ඇරියා, අඩු තරමේ ලියුම ලැබුණද කියන්නවත් සූදානමක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ විදියට දැඩි ආකාරයකින් ඇමරිකානු ගැති වෙනව නම් ඒ ඇමරිකානු ගැති වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න එපා කියලා ලක්වාසී තමුන්නාන්සේලාට මා ඉතා පැහැදිලිව කියනවා. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හලාවත නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවකදීද අදහස් පළ කෙරුණා. ලෝකයේ රටවල් 20කට 2005 ඉඳලා අද වෙනකල් මේක දීලා තියෙනවා. එක එක රටවල් වලට එක එක ගණන් දීලා තියෙනවා. එතකොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට දෙපාරක් මේක ඉල්ලලා ඇමරිකාව ප්‍රතික්ෂේප කරපු එක යහපාලන ආණ්ඩුවට පස්සේ නැවත ඉල්ලීම කළාට පස්සේ මේක අනුමත වුණා. අද මේ මිලියන 427 අපි ලබා ගැනීම ලංකාව ඇමරිකාවට පාවා දීමක් නම් අර 2006 නිසා 2007 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ මුදල ඉල්ලා සිටීමේදී කරන්නට ගියේ ලංකාව ඇමරිකාවට පාවා දීමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමට ගම්මැට්ටමේ සිටම සියලු කටයුතු තමා සිදු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. හිටපු අමාත්‍ය කුමාර වෙල්කම මහතාද මෙහිදී අදහස් පළ කළා.
දැන් දැක්කනේ අපේ වුම් පොහට්ටුවෙන් අර විවිධ වාසි අරගෙන එහාට ගියානේ දැක්කද වේදිකාවල් නගිනකොට වෙච්ච ටික ඉන්න දෙන්නේ නැතුව හූ කිව්වා දැන් අපේ පක්ෂ ලේකම් කියනවලු අනේ මම නම් නගින්නේ නැහැ එයාගේ ගමේ පොහට්ටුවේ රැස්වීමක් තිබ්බා මිනිහා ගෙදරට වෙලා ඉඳලා 2015 මහින්ද වේදිකම් වේදිකාට කිය කිය ගියා අපේ ආයතන ඡන්දෙ දෙන්න එපා කියලා මේගොල්ලොත් එක්ක අපිට යන්න බෑ ඔය ඔක්කොම හේතු නිසා කීයටවත් ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නත් බෑ දෙන්න නම් එපා මම කියනවා තමුන්නාසයට අඩු ගානේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිනී මමයි හරියට කෙලින් කරලා ගන්නකම් හරිය නිර්භීතව ඉන්න අපිට පොඩ්ඩක් අත හිත දෙන්න කියලා අපිව දැම්ම මරන්න ලෑස්ති වෙන්න එපා කියන එක මම කියනවා අපි තමුන්නාසයගේ දරුව වෙනුවෙන් මේ වැඩ කරන්නේ ඊළඟ પરම්පරාවට මේක බාර දෙන්න ඒ නිසා අපිට මේ කාලේ ලිමිලා තියෙන්නේ තමුන්නාසයගේ පූර්ණ සහයෝගය දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙලින් කරන්න මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් මම මහින්ද රාජපක්ෂ මහත්තයට උදව් කරපු කෙනෙක් මෙවර ජනාධිපති මැතිවරණයේදී මම නම් පොහොට්ටුවට මගේ ඡන්දය දෙන්නේ නැහැ කියන එක මම තමුන්නාසයට ගියා. දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. තරුණ සමාජයත් එක්ක ගිවිසුමකට එළඹෙච්ච පළවෙනි ජනාධිපති අපේක්ෂකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනකොට එතුමාගේ දර්ශනේ ඉදිරියට ගෙනියන්න මේ තරුණ අපි සූදානම් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මගේ අමාත්‍ය මණ්ඩලයේ තෝරනකොට තරුණ අයට තමයි තැන දෙන්නේ. 70 වනේ 80 පැනපු අයත් මැති ඇමතිකම් කරන රටක් මේක. එහෙම රටක ඊට ඉක්මනින් දියුණුව සඳහා ඕන කරන වැඩපිළිවෙල සකස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මුළු සමාජය තුළම තියෙන දෙයක්. ඒ සමාජය තුළම තියෙන ඒ තත්ත්වය නැතිකරන්න මෙතුමා මෙතන යෝජනා කරනවා නම් අපි මේ ගැන අපේ විශේෂ අවධානය සැලකිල්ල යොමු කරන්න ඕනේ. ඉස්බිරිසාමයන් එවතුමාගේ වාහනේ නෙමෙයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතුමා මේ ගැන හරි අවබෝධය ඇති වුණා කියලා මට දැනෙන්නේ නැහැ. පෙට්‍රෝලියම් එක ඇතුළට ගිහිල්ලා අපි අලුත් ආණ්ඩුව හදපු වෙලාවේ ඇමතිකම නැති මිනිහෙක් ගිහිල්ලා හොරෙන් ෆයිල් ටික උස්සන්න ගිහිල්ලා එරිදී ලයිසන් මිනිහෙක් මැරුවේ. අපි දැන් 16 වෙනිදන් පස්සේ FCIගේ 2 එකට ඒකම ගේනවා. එතකොට ඒ වගේ බැලුවම මේක මොකක්ද? එස්පී දිසානායක මන්ත්‍රීතුමාගේ වාහනය ඉදිරිපිට යම් ආකාරයක බාධා වීමක් වුණා කියලා ඔහු තමන්ගේ ආරක්ෂක පිරිවර සමග එතන ඉන්න තරුණ තරුණියන්ට වෙඩි තියලා තියෙනවා. සුදු ඇඳගෙන කොක්කු වගේ හිටියට යක්කු කවුද කියලා මේ රටේ තරුණයෝ දන්නවා වගේම ඒ යක්කුන්ගේ මූණ මේ රටේ මිනිස්සුන්ට ගෝඨාභය මහත්තයාගේ දේශපාලන කඳුරේ ඉන්න එස්පී දිසානායක පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. අපට ඕන රට හදන නායකයෙක්. අපට ඕන මේ යන ක්‍රමේ වෙනස් කරන නායකයෙක්. අපට ඕන රට දිහා බලලා ජාතිය දිහා බලලා ශාසනය දිහා බලලා කටයුතු කරන උත්තම ගණයේ පුරුෂයෙක් මේ රටේ මහපුඩුවට යවන්න. එහෙම නැතුව තමන්ට ඕනෑ වෙනකොට ජීවිත හානි කරන්න, තමන්ට ඕනෑ වෙනකොට මංකොල්ල කන්න, හිතුව හිතුව හැටියට දේපල කොල්ල කන්න ඉඩ නොතියන නායකයෙක් අපට ඕනෑ. අන්නේ නායකත්වය අපට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ චරිතය තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ඡන්දයෙන් සජිත් ප්‍රේමදාසට කොත්තබාය රාජපක්ෂ දෙන්නගේ එක්කෙනෙක් තමයි ජනාධිපති පුටුවට ඇවිල්ලා බාර ගන්නවා. මම හීනේ හරි එක විනාඩියක හරි ජනාධිපති පුටුවෙන් වාඩි වෙන්න බෑ කියලා තරඟ ගන්න තමයි තරඟ කරන්නේ. අයියා මේ දෙමළ එක්කෙනෙක් මේ ඡන්දයට තරඟ කරන්නේ. ප්‍රධාන පක්ෂ දෙකම දෙමළ ජනතාවට මොනවා හරි දෙනවා කියලා කිව්වේ නැහැ. අපේ ඡන්දය විතරයි ඕනේ. අපි තා ඌණකමින් කියනවා මේ රටේ අන්තවාදයට සම්බන්ධ විශේෂයෙන්ම සහරාන්ලගේ අන්තවාදයට කිරිපෝ කිසිම දේශපාලඥයෙක්ගෙන් මොනම සහයක්වත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඔවුන්ගෙන් පළවෙනි මනාප අපේක්ෂා කරන්නේවත් දෙවෙනි මනාප අපේක්ෂා කරන්නේවත් මොකක්වත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙන වරදරාජා පෙරුමා, අබ්දුල් රාසික් පිල්ලයා, කරුණාම්මන් කොට හිස්බුල්ලා මේ පිරිස් සහයෝගය ලබනකොට අපි අහනවා විමල් වීරවංශගෙන්, ගම්මන් පිලගෙන් මේ ඔබ කතා කරන දේශීය ඌරුවට හිමි ආණ්ඩුවක් හදන්න මේ කණ්ඩායමත් එක්ක පුළුවන්. ඕනම කෙනෙකුට තේරෙනවා මේ මොහොතේදී ජාතික ජනබලවේගය කියලා කියන්නේ ජයග්‍රහණය කළ හැකි බලවේගය නෙවෙයි කියලා. එහෙමනම් ඒ ජයග්‍රහණය කරන්න බෑ කියලා හිතන තත්ත්වයන් තුල ඒ ජාතික ජනබලවේගයට දෙන කියන ඡන්දය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය දිශාවට තල්ලු කරන්න දෙන ඡන්දයක් බවට මේ ඡන්දය පත් වෙනවා. ගල් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් වසා දමා ඇති ඇල්ලවැල්ලවාය මාර්ගය තවත් දින කීපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙම ප්‍රදේශයේ අඩි 750ක පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගලක් මාර්ගයට කඩා වැටීම සිදුවනවා. ඒ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකටයි පත්ව සිටින්නේ. දුර්ගමන් බස් රථ සේවාව රැසක්ද මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගය යථාර්ථයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. දේවප්‍රවෘත්තිරින් අදට අපි සමුගන්නවා. පසර 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk